ඇවිල්ලා ඉන්නවා. ඒ තීරණාත්මක අවස්ථාව උග්‍රාතට පත්වෙන අතරෙම අපිට පේනවා තැන තැන අතන මෙතන කතාබස් කරමින් මේ අරමුණට කැපවෙන්න තනිතනිව සටන් කරපු හැමෝම දළදා හාමුදුරුවනේ ජාතියේ වාසනාවකට එක අරමුණකට පෙළ ගැසෙමින් ඉන්නවා. මේ වෙලාවේදී කියන්නට ඕනේ අතුරලිය රතන හාමුදුරුවෝ ජාතික ව්‍යාපාරේ මගේ ගුරුවරයා. මේ තක්කඩි දේශපාලනඥයෝ තුන්දෙනෙක්ගේ කුණු පංචස්කන්ධ වෙනුවෙන් හාමුදුරුවන්ට දුර්වල වෙන්න මට ඉඩ දෙන්න බෑ. මොන ප්‍රශ්න තිබුණත් මොන මතවාදී ගැටලු තිබුණත් මුස්ලිම් ප්‍රශ්නේදී අපේකට ඉන්න ඕනි. මේ ත්‍රස්තවාදී අනතුර මේ වහබ්වාදී උම්මත්තක ප්‍රචණ්ඩත්වය මේ මොහොතේ අපි සිනබිද දැම්මේ නැත්තම් තව අවුරුදු 100කට මේක දිගෑදෙනවා. අපේ උපනුපන් දරුපැටවුන්ට ඒ දරුපැටවුන්ගේ හිස මත හෙනගිඩි පුපුරන්ඩ ඉඩ හරින්න පුළුවන් කමක් නැහැ. අද ෆ්‍රාන්සේ පැරිසිය හසුරුවන්නේ කවුද? බෙල්ජියම හසුරුවන්නේ කවුද? ස්විට්සර්ලන්තේ හසුරුවන්නේ කවුද? ඔස්ට්‍රේලියාව හසුරුවන්නේ කවුද? මේ ආදී වශයෙන් ගත්තට පස්සේ ලන්ඩනේ හසුරුවන්නේ කවුද? මේ ම්ලේච්ඡ වහබ්වාදී උම්මත්තක මිනිමරු තස්තෙන් ඒ භීතිය දැන් අපේ ගෙට රිංගල ඉවරයි. ආයේ මේකේ වංවං ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා රතන හාමුදුරනේ ඔබ වහන්සේ මේ ජාතික සටනේ අපේ ගුරුවරයා. බුහන්සේට දුර්වල වෙන්න කොහොමත් අපි ඉඩ දෙන්නේ නැහැ. හිරේ ගිහිපු අපට මරණය මහමුත්තක් නෙවෙයි. අපි ආණ්ඩුවට කල් දෙනවා හෙට දවල් 12 වෙනකම්. හෙට දවල් 12 වෙනකම් කල් දෙනවා. නැත්තම් ඉතින් මුළු රටේම සැනකෙලි බලාගන්න පුළුවන් extra කියන්නේ. සාදු සාදු සාර්. ඒ වගේම යමක් කියන්න ඕනේ. මම ජනාධිපතිතුමාටත් කිව්වා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මම එක ඉංගියක් විතරයි කියන්නේ මේ. හිස්බුල් ආණ්ඩුකාරවරයා අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පහුවෙනිදා නැගෙනහිර එක්තරා හෝටලයක ඉඳලා මේ පුපුරවාගත්ත සහරාන්ගේ සහරාන්ට උපකාර කරපු තුන්දෙනෙක් හෝටලයකින් එළියට අරගෙන වෑන් එකක නැග්ගගෙන පිටුවහල් කරන වීඩියෝ මගේ ළඟ තියෙනවා. ඒවා එළියට දාගෙන අනවශ්‍ය තැන්වලට මේ ප්‍රශ්න ගෙනියන්න කලින් එක්කෝ අයින් කරන්න ඕන නැත්නම් ඉල්ලාස් වෙන්න ඕන. ආයෙ නැවතත් කියනවා හෙට 12ට කලින්.